1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ගෙනාපු සංශෝධනය අහෝසි කිරීම. අපි දන්නවා දැන් ගිය වසරේ මේ මාස කිහිපයකට පෙර ආතුව රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට සංශෝධන පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ සංශෝධන ඉදිරිපත් කරන්නේ ඔහු ඒක ප්‍රකාශ කරන්නෙම පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා, පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීම සඳහා තියෙන බාධාවන් ඉවත් කිරීම සඳහා මේ සංශෝධන ඉදිරිපත් කරනවා කියලා තමයි ඔහු ඒක ඉදිරිපත් කරන්නේ. එතකොට ඒකෙන් කරන්නේ උසස් පෙළ සමත් වෙන ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ණයක් පිරිනමනවා ඕන තැනකින් ගිහිලා කැමති තැනකින් ගිහිලා ඉගෙන ගන්න කියලා. එතකොට මේ කරන්න හදන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අර QAAC පනතෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනකොට උපාධි කඩ ආරම්භ කරනකොට ඒ කඩවලට ගිහිල්ලා උපාධි සල්ලි වලට ගන්න ණය ආධාර දෙනවා කියලා තමයි මේ කියන්නේ. අපි දන්නවා මේ වෙනකොට ශිෂ්‍ය ණය කියලා කියන්නේ මුළු ලෝකෙම ප්‍රතික්ෂේප වෙලා ගියපු ඉතාම නරක අත්දැකීම් වලට ශිෂ්‍යයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන මේ වෙනකොටත් ඇමරිකාව, එංගලන්තය, පහුගිය දවස්වල ක්‍රොයේසියාව, ප්‍රංශය, චිලිය මේ හැමතැනම විදේශ රටවල් වල සිද්ධ වෙච්ච අධ්‍යාපනයේ සම්බන්ධයෙන් වෙච්ච අරගලවල ප්‍රධාන සටන් පාඩයක් බවට පත් වුණා අධ්‍යාපන ණය කපා හරින්න කියන එක. ඉතින් ඒ වගේ මුළු ලෝකෙම විරෝධතාව එල්ල වෙන, මුළු ලෝකෙම මේ වෙද්දි ප්‍රතික්ෂේප වෙලා ගිය ෆේල් වෙච්ච වැඩපිළිවෙලක් තමයි මේ ඉදිරිපත් කරන්න හදන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට සංශෝධනයක් ගෙනල්ලා. ඒකටත් කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා වහාම මේ පනත් කෙටුම්පත මේ ගෙනාපු සංශෝධනය අහෝසි කළ යුතුයි. ඒක අහෝසි කරන්න වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. QAAC පනතත් එක්කම මේ පනතත් අහෝසි කරලා දාන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඉතාම කඩිනමින් ඒක අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රගමණය සඳහා ක්‍රියාත්මක කරනව නම් වැඩපිළිවෙලා ඉතාම කඩිනමින් ඒ පනත් කෙටුම් පතර ගෙනාපු සංශෝධනය හකුල ගන්න ඕනේ.